Lanka Premier League Tarangavaliye Diunu Sambandhen Natam Idiriyedi Tavaduratat Vedi Diunu Kirima Sambandhen Tarangavali Adhyakshakavarya Dudangwala Mahata Adahas Dakwa Sitiya Ehedi Tawat Kandayamak Milanga Tarangavareyedi Ekathu Kirimatat Balaporuthu Wana Bawat Pawasuwa E Sambandhen Apa Oba Weta Torotoru Genawa Kohomunat Mema Sakatchayedi Tawat Matuvechcha Karunak Tamai LPL තරඟාවලියට සහභාගි වන ටිකක් වයසින් වැඩි ක්‍රීඩකයන් සම්බන්ධයෙන්. ඉතින් අපි දන්නවා ශ්‍රී ලංකාවේ සමහරක් උදවිය මතබල කරනවා මේ නාකි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරන ලීග් තරඟාවලියක්. ඉතින් මේ නාකිත් එක්ක ගහන ලීග් වලින් මොනවාද ලංකාවට ලැබෙන්නේ? නැත්නම් IPL, BBL වගේ ලීග් තරඟාවලි ගැන ඔළුවේ තියාගෙන මේ LPL තරඟාවලි තම පහත් කරලා කතා කරන කොට්ටාසෙකුත් සිටිනවා. ඉතින් සමහරු කියන්නට පුළුවන් මේවා මේ ට්‍රෝල් කරන සමාජ මාධ්‍ය පිටු නැත්නම් පුද්ගලයන් කියලා. කොහොම වුණත් ඒ ට්‍රෝල් එක පෙන්වමින් පිරිසක් එකතු වෙලා මේ LPL තරඟාවලියේ විවිධ අඩුපාඩු දකින බව අපි කොහොමද දන්නවා. ඉතින් ආර්ථික අර්බුදයක් මැදින් තමයි මේ LPL තරඟාවලිය පවත්වන්නේ. ඉතින් මේ ආර්ථික අර්බුදය මැදින් කොතරම් අමාරුවෙන්ද මෙය පැවැත්වුවේ කියන කාරණයත් තරඟාවලිය අධ්‍යක්ෂකවරයා පවසා සිටියා. කොහොම වුණත් ශ්‍රී ලංකිකයන් විදිහට අපි හොඳටම හුරු වෙලා ඉන්න දෙයක් තමයි කොයිතරම් ධනාත්මක දේවල් තිබ්බත් ඒවා පැත්තකට දමා ඍණාත්මක 1%ක් තිබ්බත් ඒක කතා කරන්නට අපි හුරු වී සිටිනවා. ඉතින් එය දැන් පරම්පරාගත ලක්ෂණයක් බවට පත් වී තිබෙනවා ශ්‍රී ලාංකිකයන්ට අතීතයේ සිටම. ඉතින් කොහොම වුණත් අධ්‍යක්ෂකවරයා වැදගත් කතාවක් කියනවා. ඒ තමයි මේ සොයිබ් මලික් උදාහරණයටගෙන ජෆ්නකින්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන සොයිබ් දැන් වයස 40කට වැඩි ක්‍රීඩකයෙක්. ඉතින් නමුත් ඔහු ඉතාම තරුණෙක් වගේ තාමත් ක්‍රීඩා කරනවා. ඒ වගේම ලෝකෙ වටේ ලීග් තරඟ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඒ වගේම වැඩියෙන්ම විශ්වය විශ්ව තරඟ ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් කිහිප දෙනා අතරින් එක් ක්‍රීඩකයෙක්. ඉතින් මොහු ජෆ්නකින්ස් සමග දිගටම ක්‍රීඩා කරා. එතකොට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ලැබෙන වාසි විශේෂයෙන්ම දුනිත් වෙල්ලාලගේ කියන්නේ සොයිබ් මලික් සහ දුනිත් වෙල්ලාලගේගේ වයස පරතරය ගත්තොත් ඇත්තරම සමහරක් විට තාත්තයි පුතයි වගේ වයස පරතරයකුත් තියෙන්නට පුළුවන්. ඉතින් අවුරුදු 20කට වඩා වැඩිමහල් ක්‍රීඩකයෙක් සොයිබ් මලික්. එතකොට මේ අද්දකින් බහුල ක්‍රීඩකයන්ගේ මේ යෝන් ක්‍රීඩකයන්ට ලැබෙන පාඩම් නැත්තම් ආදර්ශ ඒව තමයි වැදගත් වෙන බව. ඉතින් පිටිය තුලදීත් සොයිබ් මලික් දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයන් සමග සහයෝගයෙන් තරඟය කියා දෙමින් ක්‍රීඩා කරන ආකාරය කතා කරමින් සමහරක් වෙලාවට ක්‍රීඩා ගාරය තුලදී තරඟාවලිය අධ්‍යක්ෂකවරයා දැක තිබෙනවා සොයිබ් මලික් දුනිත් වෙල්ලාලගේ සමග එක් එක් තරඟවලදී ඔහුට තරඟය කියා දෙන හැටි නැත්නම් පන්දු යැවිය යුතු ආකාරයන් කියා දෙන හැටි ඒ වගේ දේවල් දැක තිබෙන නිසා ඉතින් මේ අද්දකින් බහුල ක්‍රීඩකයන් වයස වුණත් පැමිණීමෙන් මේ යෝන් ක්‍රීඩකයන්ට ගොඩක් දේවල් ඉගෙන ගැනීමට හැකි බව තමයි තරඟාවලිය අධ්‍යක්ෂකවරයා පවසන්නේ. ඉතින් ඒ ඉතාමත් සත්‍ය කාරණයක් විදිහට අපිටත් දකින්නට පුළුවන්. මොකද සොයිබ් මලික් සමග ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරා දුනිත් වෙල්ලාලගේ අනෙක් අන්තයේ ඉතාමත් හොඳින් ලකුණු රැස් කරා අපි දැක්කා. ලකුණු 50 ඒවා ලබා නොගත්තත් ලකුණු 20 30 දුනිත් වෙල්ලාලගේ සොයිබ් මලික් සමග ලබාගෙන ජෆ්නකින්ස් කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙනිච්ච අවස්ථාවලුත් තිබ්බා. ඉතින් පළවෙනි තරඟයේම තරඟයේ වීරයා බවට පත් වුණේ දුනිත් වෙල්ලාලගේ. ඉතින් මේ LPL වැනි තරඟාවලියකින් යෝන් ක්‍රීඩකයන්ට ලැබෙන අද්දැකී පිටිය තුලදීත් පිටියෙන් පිටදීත් නැත්නම් ඔවුන් කණ්ඩායමක් සමග එකතු වී සිටින සති දෙක තුන කාලය තුලදී ලැබෙන උපදෙස් පාඩම් අතිශය වැදගත් කියන එක තමයි තරඟාවලිය අධ්‍යක්ෂකවරයා පවසන්නේ. එය ඇත්තෙන්ම අපටත් පේන විදිහට LPL තරඟාවලියේ මෙතෙක් ලැබූ ධනාත්මක දේවල් වලින් විශේෂම දෙයක් විදිහට සඳහන් කරන්නට පුළුවන්. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.